අයිබෝන් කියලා පිළිගන්න මගේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ graphic design පිළිබඳව. ඔයාලට graphic design කියවක මම ඔලුට එන්නේ මොකද්ද? Photoshop නේද? ඇත්තටම යාළුවනේ graphic design කියන්නේ Photoshop නෙමෙයි. අද මම කතා කරන්න යන්නේ Photoshop නැතුව පොඩි software එකක් භාවිත කරලා Photoshop වලට වඩා හොඳට, ඒ වගේම Photoshop වලට පහසුවෙන් artwork එකක් නිර්මාණය කරගන්න කොහොමද කියලා. ඉතින් ඊට ඉස්සෙල් අපි බලමු graphic designing කියන්නේ මොකද්ද කියලා. අපොස්ත සාමාන්‍ය පෙළ තොරතුරු වා සංවේදන තාක්ෂණයේ පෙළ පොතේ පාඩමක් තියෙනවා graphic පිළිබඳව. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් graphic design කියලා ඒකේ අර්ථකථනය කරලා තියෙන මොකක්ද කියලා. අපි ඒක බලමු. මේකේ තියෙනවා digital graphic කියන්නේ මොකක්ද කියලා. ඔයාල දන්නවා ඈත අතීතයේ මිනිසාගේ ඇසට එන ඇසට දකින සිතුවිල්ලක් කට්ටියට එන අදහසක් කියලා ගල්පතුරක ලීපතුරක කඩදාසියක රූප ගන්නටත් පාට ගල් වල හැඩ කරන්නටත් එයාගේම ඒකට ජීවත් වෙන ගල් තලාවල චිත්‍ර අඳින්නත් ඒකට පුරුදු වෙලා හිටියා. ඉතින් මෙහෙම ටිකෙන් ටික එද්දී ආයට අඳ චිත්‍රයේ හෝ ඒ සිතුවමේ පාට වෙනස් කරගන්න ඒක අපේ සංස්කරණය කරන අපහසුතාව නිසා කාලයත් එක්කම තාක්ෂණයේ දියුණුව වෙද්දීම පරිගණක ලෝකට හඳුන්වා දීම සමගම පරිගණක graphic මුදුකාංගයක් ප්‍රයෝගික කරගෙන නොයෙකුත් ආකාරයේ graphic නිර්මාණයේ ක්‍රීමසක් නිර්මාණය කරගත් graphic අවශ්‍ය ආකාරයට සංස්කරණය ගැනීමට මිනිසාට පහසුුණා වගේම ඒක ඒතාව විනෝදමක කාර්යයක් දක්ුණා. ඉතින් පරිගණක graphic මුදුකාංග භාවිතයෙන් කරන ලබන චිත්‍ර හෝ රූප අංකිත graphic ලෙසින් හැදෙනවා. graphic design එකක් කියන්නේ ඒතර digital graphic එකක් කියන්නේ පරිගණක graphic මුදුකාංගයක් භාවිතයෙන් උදාහරණයක් විදිහට Photoshop වගේ software එකක් භාවිතයෙන් නිර්මාණය කරගම චිත්‍ර හෝ රූප අංකිත graphic ලෙස හැදින්වෙනවා. ඉතින් යාළුවනේ මේ අංකිත graphic ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. raster graphic සහ vector graphic. raster graphic කියන්නේ ඇත්තටම ඉන්න මම ඔයාලට photo එකක් පෙන්නන්නම්. raster graphic software එකකින් කරපු පින්තූරයක් තමයි මේ. ඒ වගේම vector graphic software එකකින් මේ පින්තූරේම දත්ත එකක් තමයි මේ. ඒතකොට මේකේ ඔයාලට වෙනසක් පේනවා ඇති. raster graphic software එකකින් මේ වගේ පින්තූරයක් ලොකු කරද්දී ඒකේ ගුණාත්මක බවට හානියක් කරලා තියෙන ගලවට හොඳටම පේනවා. ඒ වගේම vector graphic software එකකින් මේ වගේ රූපයක් අඳිද්දී ඒකේ ගුණාත්මක බවට කිසිම හානියක් කරලා නැහැ කියලා ඔයාලට පේන්න තියෙනවා. ඒ වගේම vector graphic software එකක් භාවිත කරලා art එකක් නිර්මාණය කරද්දී පරිගණක මතකයේ ධාරිතාවය වැඩියෙන් යොදා ගන්නවා. raster graphic වලට එච්චර මතක ධාරිතාවක් යොදා ගන්නෙ නැහැ. ඒ වගේම පරිගණකේ ක්‍රියාකාරී වේගය වෙනස් වෙන්නේ නැහැ raster graphic software එකක් භාවිත කරද්දී. vector graphic software එකක් භාවිත කරද්දී පරිගණකේ ක්‍රියාකාරී වේගය, ඒ කියන්නේ මේ වගේ high quality software එකක් භාවිත කරලා vector graphic එකක් නිර්මාණය කරනකොට පරිගණකේ වේගය අඩු වෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් slow වෙන්න පුළුවන් අවස්ථාව වැඩි. raster graphic software එකක් භාවිත කරලා කරද්දී එහෙම වෙන්නේ නැහැ අතරම. ඉතින් දැන් අපි බලමු raster graphic software සහ vector graphic software කියන්නේ මොනවද කියලා. එතන ඔයාලට පේන්න තියෙනවා raster graphic software, vector graphic software වෙන වෙනම. ඔයාලා හොඳටම දන්න Photoshop මෘදුකාංගය ඇති වෙන්නේ raster graphic software වලට. ඒ වගේම මම ඔයාලට කියලා දෙන්න යන GIMP මෘදුකාංගය ඇති වෙන්නේ raster graphic software වලට. එතන vector graphic software වල ආවද නම් Adobe Illustrator, Adobe Live Motion and Third Row වගේ software ඇති වෙනවා. ඉතින් Adobe ලගේ software වගේ Microsoft Photo Editor software අපිට සල්ලි දීලා තමයි ලබා ගන්න වෙන්නේ. ගොඩක් කට්ටිය Photoshop වගේ software භාවිතා කරන crack version. ඉතින් GIMP කියන මුදුකාංගය open source මුදුකාංගයක්. මම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන graphic design tutorial එකට මම භාවිතා කරන්නේ මේ GIMP කියන software එක. ඉතින් යාළුවනේ ඔයාලට දැන් තේරෙනවාද graphic designing කියන්නේ මොකද්ද කියලා? ඉතින් යාළුවනේ ඔයාලට මොනවද හිතෙන්නේ මේ graphic design පිළිබඳව? පල්ලෙයා comment section එකෙන් අපි කතා කරමු මේ ගැන. මේ වීඩියෝ එක යාළුවන්ටත් වටීගෙන හිතනවා නම් අනිවාර්යෙන් share කරන්න. මතකතුව ඔයාලා මාත් එක්ක දිගටම එකතු වෙන්න ඕන නම් subscribe button එක ඔබලා පල්ලෙයා තියෙන bell icon එක click කරලා හිටියොත් තමයි මම වීඩියෝ එකක් upload කරපු ගමන් notification ඔයාලා ආවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.